අද අපි ජනාරගල සංධානයේ විදිහට මහනුවර නගරයේ ජනතාව දැනුවත් කරලා මහනුවර පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිට රැස්වීමකුත් පැවැත්තුවා. ඒ වගේම අපි අද මහනුවර මාවනැල්ල කෑගල්ල නිට්ටඹුව කිරිබත්ගොඩ නගර හරහා කොළඹ දක්වා යන්නත් හෙට කොළඹ සිට ගාල්ලට මේ විදිහටම නගර දැනුවත් කරමින් යන්නත් බලාපොරොත්තු වෙනවා. මේකේ ප්‍රධානම අරමුණ තියෙන්නේ අද මේ වෙනකොට රනිල් වික්‍රමසිංහල මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණය නොපැවැත්වීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ අතර මැතිවරණයකදී මොකක් හරි යටිකුට්ටු වැඩක් කළා ජයග්‍රහණයක් කිරීම සඳහා මතවාදී සකස් කරමින් ඉන්නවා. මේ දෙකම වුන් කරමින් ඉන්නවා. එතන මේ දෙකටම විරුද්ධව ජනතාවගේ පෙළගැස්මක් අවශ්‍යයි. අපි දැක්කා මැතිවරණ කල් දැමීමට විරුද්ධව අධිකරණයට යමු, අධිකරණය ඇතුළේ මේක බේරගමු, ජනතාවට පාරට බහින්න එපා කියලා දේශපාලන නායකයෝ කියනවා. හැබැයි අපිත් අධිකරණයට යනවා. අපිත් අධිකරණයේ වසන්ත මුදලිගේ සහෝදරයාත් අධිකරණයේ පෙත්සමක් ගොනු කරලා තියෙනවා. මේ නඩුවට මැදිහත් වෙන්න ඕන කියලා දිනවා. අපිත් නෛතික වශයෙන් මේ සටන කරනවා. හැබැයි නීතිමය සටනකින් විතරක් මේ ප්‍රශ්නේ බේරන්න බෑ. මේ ප්‍රශ්නේ බේරන්න නම් අනිවාර්ය වශයෙන්ම ජනතාව පෙළගැසිය යුතු තියෙනවා. ජනතාවගේ පුළුල් මහජන ව්‍යාපාර ගොඩනැගිය යුතු තියෙනවා. ඒ විතර නෙමෙයි, මැතිවරණයක් තිබ්බොත් එහෙම ඒ මැතිවරණෙදි මේගොල්ලෝ ආරංචියේ සුබයි දැන් ඉන්නේ රනිල් තමයි වගේ කතා කිය කිය වෙනම මතයක් ගොඩනගන්න යනවා. දැන් මේ ආර්ථික අර්බුදේ විසඳලා කියලා. ඉතාම පැහැදිලි, මෙතන ආපු කතිකයෝ විශේෂයෙන් ගත්තොත් එහෙම ආචාර කල්පරාජපක්ෂ වගේ කෙනෙක් ඉතාම හොඳින් පැහැදිලි කරා කොහොමද ණයපතිව ගත කරන්නේ වංචාව බවට පත් වෙලා තියෙන්නේ කියලා. එහෙම එකක් සිද්ධ වෙලා නැහැ. වෙලා තියෙන්නේ අපි කලින් ගෙව්වටත් වඩා වැඩි පොලියක් ගෙවන්න තමයි අන්තිමට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරවලට බැඳු කර හිමියන්ට ණය හිමියන්ට එකඟ වෙලා තියෙන්නේ. ඒ අතර සමස්ත බර ජනතාව මත පටවමින් ඉන්නෝ විශාල බදු බර ජනතාව මත පටවලා ධන කුවේරයෝ බද්දෙන් නිදහස් කරලා තියෙනවා. ධන කුවේරයන් සඳහා අඩු විදුලි ගාස්තු නියම කරලා තමන්ට බිල් ගෙවා ගන්න බැරි ලක්ෂ 13ක් මිනිස්සුන්ගේ ගෙවල් වල විදුලිය කපලා තියෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරලා සල්ලි තියෙන කට්ටියට අධ්‍යාපනයට අවස්ථා පුළුල් කරන ගමන් ලංකාවේ ඉතිහාසයේ වැඩිම පාසල් හැරයාමේ ප්‍රතිශතය, දිලිඳු බව නිසා වැඩිම පාසල් හැරයාමේ ප්‍රතිශතය මෑත කාලේ වාර්තා වෙලා තියෙනවා. කොටිම්ම කිව්වොත් එහෙම ඉන්න හිතෙන රටක් හදනවා කියලා බලයට ඇවිල්ලා මේගොල්ලෝ මිනිසුන්ට ලංකාවේ ඉන්න එපා කරලා තියෙනවා. ලංකාවේ වැඩිහිටි ජනගහණ ඉන්නේ ලක්ෂ 180ක් වගේ. ඒ ලක්ෂ 180ෙන් ලක්ෂ 97ක්ම පාස්පෝර්ට් හදලා තියෙනවා පිටරට යන්න. ඕක තමයි අද තියෙන தત્ත්වය. ඒකට අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ தત્ත්වයට උත්තරේ රටෙන් පැනලා යන එක නෙවෙයි, මේ தત્ත්වයට උත්තරේ මේ ජාවාරංකාරයෝ ටිකම නැවත බලයට ගේන එක නෙවෙයි, මේ தત્ත්වයට උත්තරේ එක එක රැලි වලට අහුවෙලා අර මේ හම්බෙන බෝතලේ තියෙන වහ ටික බොන එක නෙමෙයි. ඒක නෙමෙයි මේකට තියෙන උත්තරේ. මේ සඳහා වැඩපිල්ලක් අවශ්‍යයි, ප්‍රතිපත්තියක් අවශ්‍යයි. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා වැඩපිල්ල ප්‍රතිපත්තියක් නැතුව ඔබ ඉදිරියට එන අයව. අද ජනාරගල සන්දානේ ඔබ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධ, ජාතික ප්‍රශ්නය සම්බන්ධ, ආර්ථිකයේ ගොඩනැගීම සම්බන්ධ, ආර්ථික අර්බුදයට විසඳුම් අරගෙන, ඒ විතරක් නෙවෙයි ආර්ථික සංවර්ධනයක් ගේන්නේ කොහොමද, රටේ ජනතාවගේ ජීවන තත්ත්වයන් පුළුල් කරන්නේ කොහොමද, රටේ විදේශ ප්‍රතිපත්ති මේ භූදේශපාලන උගුලෙන් ගලවගන්නේ කොහොමද, මේ සියල්ල සම්බන්ධ විධිමත් වැඩපිළිවෙළක් අරගෙන අද ජනාරගල සන්ධානය ඇවිල්ලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන්න පුජ්‍යලේව පක්ෂ ව්‍යාපාර නෙවෙයි, වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන්න හිස්චෙක් අස්සම් කළ දෙන්න එපා. ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් කියන්නේ නැති කිසි කෙනෙකුට ඡන්දයක් આવොත් ඡන්දෙ දෙන්න එපා. ඡන්දෙ දෙන්න ප්‍රතිපත්තියකට වැඩපිළිවෙලකට. ඒ නිසා මැතිවරණයකදී ඡන්දෙ දෙන්න ඉන්නේ ජනාරගල සන්ධානය. මේ රනිල් රාජපක්ෂ පුට්ටුව මැතිවරණ නොපවත්වා ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උදුර ගන්න හැදුවොත් එහෙම ඒකට විරුද්ධව සටන් කරලා ඒ අයිතීන් දිනා ගන්න ඉන්නේ ජනාරගල සන්ධානය. ඒ නිසා ඒ වටා එකතු වෙන්න කියලා අපි මහනුවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනාරගල සන්ධානයේ ලෙස අද අපි නුවර නගරයේ සිට කොළඹ දක්වා ජනාරගල සන්ධානයේ ජනතාව අතරට කියන වැඩසටහන ආරම්භ කරනවා. නගර ගණනාවක් අපි දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හෙට දවසේ කොළඹ ඉඳලා ගාල්ල දක්වා මේ වැඩසටහන සංවිධානය කරලා තිනවා. විශේෂයෙන්ම අපි ජනාරගල සන්ධානයේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල සහ ඉදිරි මැතිවරණයට ජනාරගල සන්ධානය ඉදිරිපත් වෙනවා කියන පණිවිඩය තමයි ජනතාව අතරට අරගෙන යන්නේ. මේ මොහොත වෙනකොට අපි දන්නවා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක මැදිහත් වෙලා ලංකාව විදේශී ණය සඳහා ඇති කරගත් එකඟතාවයක් තියෙනවා. මේ එකඟතාවය සම්බන්ධ ආණ්ඩුව කිරිබත් කාලා රටේ ජනතාවට පට්ටපල බොරු කියනවා. ඇත්තම එකඟතාවය ඇති වෙලා තියෙන්නේ තිබුණටත් වඩා වැඩියෙන් ණය ගෙවන්න. අපි අවධාරණය කළා කියනවා අපි මහ බැංකු අධිපතිට මේ ගිවිසුම් අත්සන් කරපු ඉතුරු කට්ටියට මේ ආණ්ඩුවේ කෙරුමන්ට අභියෝග කරනවා පුළුවන් නම් විවෘත සංවාදයකට එන්න කියලා. තිබුණටත් වඩා වැඩියෙන් ණය ගෙවන්න සිද්ධ වෙන විදිහට තමයි මේ ගිවිසුම් අත්සන් කළා තියෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කර ගිවිසුම් අපිට අසාධාරණයි, අවස්ථාගතයි. ඒ වගේම ඉතුරු සියලු ගිවිසුම් අවස්ථාගතයි. ලෝකයේ ඉතුරු රටවල් වල මේ මෙවැනි ණය කප්පාදු කිරීම කරද්දී 60-70% ණය කප්පාදු කරපු අවස්ථා තියෙනවා. අපිට කිසිම ආකාරයක ණය කප්පාදුවක් හම්බෙලා නැහැ. ඒ වගේම මේ වෙනකොට
ඉන්දියාවත් එක්ක අත්සන් කරන්න නියමිත ගිවිසුමරා විශාල පාවාදීමක් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් පාවාදීමක් සිද්ධ වෙමින් තියෙනවා. දීවර ජනතාවට උතුරේ ජීවන ජනතාවට විශේෂයෙන්ම ඔවුන්ගේ දීවර බිම අහිමි කරමින් තියෙනවා. මේ සියල්ල එක්ක අද රටට දේශපාලන විකල්පයක් අවශ්‍ය වෙලා තිනවා, විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තිනවා. එම නිසා වාමාංශික දේශපාලන ව්‍යාපාර විදියට මේ විකල්ප වැඩපිළිවෙල අපි ජනතාවට අරගෙන ඉදිරි මැතිවරණ ඉදිරිපත් වෙනවා කියන පණිවිඩය තමයි අද අපි අරගෙන යන්නේ. අද මහනුවර ප්‍රදේශය ආවරණය වෙන පරිදි, මහනුවර නගරය ආවරණය වෙන පරිදි ජනාරගල සන්ධානය ජනතාව අතරට ගමන් කරමින්, ජනතාව සමග එකතු වෙමින් ජනාරගල සන්ධානයේ දේශපාලන ඉදිරි වැඩපිළිවෙල ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාව තමයි අද මහනුවර නගරෙන් ආරම්භ කරේ. ජනාරගල සන්ධානය මේ රටේ වමේ ප්‍රධාන පක්ෂ කීපයක් සමග, ඒ වගේම 2022 ජනාරගල ව්‍යාපාරයේ, ඒ වගේම අරගලයේ ප්‍රධාන ප්‍රමුඛ නායකයන් විශාල පිරිසක් එකතු වෙමින් ජනාරගල සන්ධානය ගොඩනගලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇටියට ගෙනියන මේ ක්‍රූර පාලනයට එරෙහිව මේ රටේ ජනතාව පෙළගස්වමින් මේ ක්‍රමය පරාජය කරන්නට ජනාරගල සන්ධානය ඉදිරියේදී ජනතාවත් සමග එකතු වෙමින් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය තමයි අද ජනාරගල සන්ධානය ආරම්භ කළේ. අද මහනුවර නගරෙන් අනතුරුව මාවනැල්ල, ඒ වගේම කෑගල්ල, නිට්ටඹුව සහ කිරිබත්ගොඩින් අවසන් කරනවා. හෙට දවසෙත් ගාල්ල දක්වා මේ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයේ දිවෙනේ දිගුව සිදුවෙනවා. අපි කියනවා, අපි ආරාධනා කරනවා මහනුවර නගරයේ ඉඳලා මේ රටේ සකලවිධ පීඩිත ජනතාවට මේ අදුර්මිෂ්ඨ පාලනය අවසන් කරලා රටට ජනතාවට ගැළපෙන ජනබලයක් සහිත පාලනයක් ගොඩනගා ගැනීම සඳහා ජනතාවත් එකතු වෙන්න කියන ආරාධනය ජන අරගල ව්‍යාපාරය ඇටියට අද මහනුවර නගරේ ඉඳලා අපි කියනවා. අපි ඉතාම තීරණාත්මක තැනකට ඇවිල්ලා ඉන්නවා ඉතිහාසයේ. විශේෂම ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතාම තීරණාත්මක තැනකට ඇවිල්ලා ඉන්නවා. අපි දන්නවා 2022 ආර්ථික අර්බුදයෙන් පස්සේ අපි දැක්කා විශාල වශයෙන් ජනතාවගේ පීඩනය වැඩි වෙනවා. ඒකම අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අනුගමනය කරපු ගිවිසුම හරහා විශාල වශයෙන් ජනතාව මත පටවපු ආර්ථික පීඩනය වැඩි වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ හැම වෙලේම අහන දෙයක් තමයි මේ අරගල කරන අය මේ ආර්ථික අර්බුදයට විසඳුමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන එක. අපි කියන්න කැමති ආර්ථික අර්බුදයට විසඳුමක් අපි ඉදිරිපත් කරන්නේ 2022 අවුරුද්දේ. ආර්ථික අර්බුදයට විසඳුමක් අපි ඉදිරිපත් කරන්නේ 2022 අවුරුද්දේ. මේ ඉතාම කුඩා කෘතිය අපි එළි දක්වන්නේ ජන කෝල්ෆේස් අරගල භූමියේදී. මේක ඉතාම පැහැදිලිව අපි ඉදිරිපත් කරා මේ ණය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත් නොවන විදිහ. විශේෂයෙන්ම ජනතාවගේ සම්පත් පෞද්ගලීකරණය නොකර ඒකම මේ ණයකන්ද තවදුරටත් වැඩි කරන්නේ නැතුව ඒකම ජනතාවගේ තියෙන ස්වාධිපත්‍ය, මේ රටේ තියෙන ස්වාධිපත්‍ය හානි නොකර කොහොමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව මේ ආර්ථික අර්බුදය විසඳන්නේ කියන එක අපි ඉදිරිපත් කරා. ඒ නිසා මේ වගේ ලියවිලි කිසිදු වැටීමක් නොකර මෙවිති රනිල් රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළා තියෙනවා IMF එකට යන්න. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න කැමති අපේ මූලික එළඹුම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතුව මේ ආර්ථික අර්බුදය විසඳිය හැකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එකත් එක සිද්ධ වෙලා තියෙන්නේ. මේ ආර්ථික අර්බුදය තවත් වර්ධනය වෙලා තියෙනවා. එනිසා මේ වෙති ඉන්න හැම පක්ෂයක්ම කියද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට යා යුතුයි කියන එක ජනාරගල සන්ධාරය විදිහට අපි කියන්න කැමති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳිය හැකි. ඒ සඳහා අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් ඒ තමයි එක්සිට් IMF. IMF එකෙන් ඉවත් වෙනු කියන අදහස. අපි පළවෙනි අදහස තමයි අපි අනිවාර්ය වශයෙන් අලුත් ණය විගණනයකට ආ යුතුයි. අපේ ණයකන්ද ඩොලර් බිලියන 100කට වඩා වැඩි වෙලා තියෙනවා. විදේශ ණය ගත්තොත්
දොළ බිලියන 37ක් වගේ. මේක ඇතුළේ තියෙනවා ඉතාම පිළිකුල් සහගත විදිහට ගත්ත ණය, දේශපාලන ඌමනාවලට ගත්ත ණය, මෙන්න මේ ණය නිශ්චිත විගණනයකට ආ යුතුයි. ඒක ප්‍රධාන කාරණේ. ඒ සඳහා අපි විශේෂයෙන්ම ලෝකයේ තියෙන ප්‍රසිද්ධ ආයතන වලින් ණය විගණන පිළිබඳ ආයතන වලින් උපදෙස් ලබා ගත යුතුයි. ඒ සඳහා තාක්ෂණික ආධාර අපි ලබා ගත යුතුයි. දෙවැනි කාරණේ තමයි අපි දන්නවා 160කට වඩා ණය කප්පාදුකට අපි ආ යුතුයි. මේ අපිට ලැබිලා තියෙන ණය කප්පාදු ඉතාම සොච්චමයි. එනවා 160කට වඩා ණය කප්පාදුකට අපි අනිවාර්යෙන් ආ යුතුයි. ඒකම අපි නිර්මාණය කළ යුතුයි ලෝකයේ ඉන්න ණයගැති රටවල්වල කාටලයක් සාමූහිකයක්. ඒ හරහා අපි නිර්මාණය කළ යුතුයි විශේෂයෙන්ම අලුත් ඉල්ලීම් ප්‍රමාණයක් ඍජුව ණය හිමියන් සමග සාකච්ඡා කිරීමෙන්. ඊළඟ කාරණේ තමයි අපි දන්නවා විශාල වශයෙන් පහුගිය කාලේ රජයේ ශක්තිය අයවැය කප්පාදුවට ලක් කරා. එනිසා අපි යෝජනා කරන්නේ නැවත රජයේ ආර්ථිකයට සම්බන්ධ විය යුතුයි, අයවැය ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතුයි, මහවැංකුළු ප්‍රතිපත්ති විශේෂයෙන්ම ජනතාවට සහන ලැබෙන මූල්‍ය ප්‍රතිපත්තියක් දක්වා ගෙන ආ යුතුයි. එනිසා මේ අදහස් ටික අපි ජනාරගල සංධානය විදිහට ඉතාම විද්‍යාත්මක ඉදිරිපත් කළා තියෙනවා. එනිසා මම හිතන්නේ මේ මොහොතේ ජනතාවගෙන් ඇහුවොත් කී දෙනෙක් දන්නවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ කවුද කියලා? මං හිතන්නේ 90%ක් 98%ක් මේක දන්නේ නැහැ. අපේ ජීවිත පාලනය කළ තියෙන හැමදාම අපි නොදන්න කණ්ඩායමක්. අපිට කිසිම දේශපාලන සම්බන්ධයක් නැති කණ්ඩායමක්. ඉතින් අපි යෝජනා කරනවා තමන්ගේ ජීවිතවල පාලනය තමන් අතර ගන්න. ජනතාවගේ තියෙන ස්වාධිපත්‍ය නැවත තමන් අතර ගන්න. ජනතාවගේ අරමුණු නියෝජනය කරන කණ්ඩායමකට බලය ලබා දෙන නිසා අපි ජනරජ සංධානය විදිහට ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා අපිට ඔබේ සහයෝගය දක්වන්න කියලා ඉල්ලීමත් එක්ක මම ඉදිරියට නැවතුන බොහොම ස්තුතියි. බඩ පිට පොත්තට ඇලෙනකල් බදු ගහලා රටම හෙම්බත් කරලා තියෙනවා. ගෙදරට ඕන අවශ්‍ය අමුද්‍රව්‍ය ටික උයා ගන්න ඕන හාල් පොල් තුන පා ටික ගන්න බැරි වෙන විදියට ආර්ථිකය කඩා වැටිලා. හැබැයි අංක විද්‍යා පෙන්නලා ආණ්ඩුව කියනවා ආර්ථික අර්බුදේ ඉවරයිලු. අපි අහන ඔබෙන් ආර්ථික අර්බුදේ ඉවරද? නැහැ. ඒ අමාරුකම් ගොඩේමම තියෙනවා. හැබැයි ණය ටිකක් අරගෙන රෝල ගහලා මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2028 අවුරුද්දට ටයිම් බෝම්බයක් අටවලා තිනවා පුපුරපන් කියලා. පහුගිය අවුරුද්දේ 2022 ගෙවා ගන්න බැරි වෙලා ණය බංකොලොත් වෙලා රට තිබ්බේ. ඒ ණය ගොඩට තව ණය ගොඩක් අරගෙන 2028ට ටයිම් බෝම්බෙ ලෑස්ති කරලා තියෙන්නේ පුපුරන්න. ඒ පුපුරන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත, මේ රටේ ජනතාවගේ කුසගින්න, මේ රටේ ජනතාවගේ ජීවිතය තමයි පුපුරන්න නියඹදෙන්නේ. ඒ නිසා අපි හිතනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරවරුනි සහෝදරියනි, අපි හිතනවා IMF මන්තරයක් විදියට මතුරුනවා වෙනුවට IMF එකෙන් ඉවත් වෙලා රටේ ආර්ථික වැඩපිළිවෙල ගොඩගන්නේ කොහොමද කියන දේශපාලන සාකච්ඡාව මේ වෙලාවේ ලංකාව ඇතුළේ කරන්න ඕන. සමහර අය කියනවා IMF තමයි උත්තරේ. තවත් සමහර අය කියනවා ගිහිල්ලා කොන්දේසි වෙනස් කරගන්නම්. තව අය කියනවා වැල් පාලමේ ඉතිරි ටික යන්නම්. එහෙමයි කියන්නේ. අපි කියනවා ඒ වැල් පාලමෙන් රටේ සාමාන්‍ය මිනිස්සු වැටෙනවා, රටේ දුප්පත් මිනිහා වැටෙනවා. ඒ වැල් පාලමෙන් එතර වෙනවා මේ රටේ ඉන්න ධන කුවේරයෝ ටික, මේ රටේ ඉන්න ලාභ ගන්න බිස්නස් කාරයෝ ටික ඒ වැල් පාලමෙන් එක එතර වෙනවා. හැබැයි වැල් පාලමෙන් බිම රටේ මිනිස්සු ඔක්කොම වැටෙනවා. ඒ නිසා IMF එක වාරු ගන්න පුළුවන් වැල් පාලමක් නෙමෙයි, උත්තරයක් නෙමෙයි. exit IMF. IMF එකට යආ ගිය, IMF එකට යන්නේ නැතුව ආර්ථිකය ගොඩ දාන වැඩපිළිවෙළක් ගැන සාකච්ඡාව අපි රටට ගේනවා, ජනාරගල සම්දානෙ විදියට ගේනවා. ඒ වගේම අපි දන්නවා ආණ්ඩුව දැන් ඉන්දියාවේ ඔඩොක්කුවේ හුරතල් වෙවි තමයි ඉන්නේ. ඉන්දියාවේ ලොකු අයියා කියන ඕන එකක් ආණ්ඩුව කරන ගමන් ඉන්නේ. ඒ වගේම රටේ තියෙන ජාතික සම්පත් ටික දෙනවා, මුහුදු වෙරළ දෙනවා, මත්ය සම්පත දෙනවා, ගුවන්තොටුපළවල් දෙනවා, ඒ වගේම වරාය ටික දෙනවා, තෙල් ටැංකි දෙනවා. මේ ඔක්කොම ටික ඉන්දියාවේ ලොකු අයියා කියන විදිහට දීලා දාන එක තමයි රනිල් වික්‍රමසිංහලා කරන්නේ. ඒ වගේම චීනයට ඕන විදියටත් නටනවා, ඇමරිකාවේ න්‍යාය පත්‍රෙත් ක්‍රියාත්මක කරන්න බලනවා. දැන් ලංකාව ලෝක බලදේශ පාලනයේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක නෙමෙයි උත්තරය, මේක නෙමෙයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තරේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අන්නේ නිසා තමයි ජනාරගල සන්ධානය හදලා
ජනාරගල සන්ධානය හදලා ඉදිරි මැතිවරණ වලට ඉදිරි මැතිවරණ දෙකට මේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න අදාළ සාකච්ඡාව ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ඔබට කියනවා රනිල් වික්‍රමසිංහල මැතිවරණ කල් දානවා නම් ඒ කල් දානකට විරුද්ධවත් මහපාරේ සටනක් තියෙනවා. ඒ කල් දානකට විරුද්ධවත් මහපාරේ සටනක් තියෙනවා. ඒ කල් දානකට විරුද්ධවත් මහපාරේ සටනක් තියෙනවා. ඒ වගේම තමයි ඒ මහ මැතිවරණය, ඒ වගේම තමයි මැතිවරණ කල් දාන ආණ්ඩුවේ වැඩපිළිවෙල ඇකිලවීම සඳහා මහපාරේ සටනක් අපිට තියෙනවා. මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා ඒ මහපාරේ සටන අපි පටන් ගමු. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත බලය ගැන විශ්වාසය ජනතාවට අරගෙන යන්න වැඩපිළිවෙල බිමට ගේන්න ඕනකම තියෙනවා. ඒ නිසා තමයි ජනාරගල සන්ධානය හදලා මේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙල අපි ගේන්නේ මහපොළවට. මේක අපි ගේනවා මහ මැතිවරණයට, මේක අපි ගේනවා ජනාධිපතිවරණයට. මේ රටේ ජනතාවගේ බලය කියන්නේ මොකද්ද කියලා, විකල්ප බලය කියන්නේ මොකද්ද කියලා, පාර්ලිමේන්තුවෙන් පිටත බලය මොකද්ද කියලා ඔප්පු කරන්න. පාර්ලිමේන්තුවෙන් පිටත බලය පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජිත ආයතන ඇතුලේ නියෝජනය කිරීම සඳහා අපි ඉදිරි මැතිවරණවලට එනවා, මැතිවරණවලට ඉල්ලනවා. ඒ වගේම මැතිවරණවලට වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. ඒ නිසා අන්න ඒකේ ආරම්භක වැඩිමුරයක් විදිහට තමයි අද මහනුවරට ඇවිල්ලා මේ පත්‍රිකාව ඔබ අතර ගෙනල්ලා ඒ දැනුවත් කිරීම අපි කරේ. ඒ නිසා අපි ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් සියලු දෙනාට ආරාධනා කරනවා මේ සමාජයේ වඩා යහපත් තැනකට ගෙන යන්න, ක්‍රම වෙනසකට ගෙන යන්න, 2022 අරගලයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න. ඒ වගේම IMF එකට එහා ගිය උත්තරේ මොකද්ද කියලා සාකච්ඡා කරන්න, ඉන්දියානු ආධිපත්‍යවාදයට යට වෙන්නේ නැතුව ලංකාවේ දේශපාලනය කරන්න කොහොමද කියලා ඒ සාකච්ඡාව ගන්න අපිත් එක්ක එකතු වෙමු, ජනාරගල සන්ධානයත් එක්ක එකතු වෙමු කියන යෝජනාව අපි ඔබ සියලු දෙනාට කරනවා. ජනාරගල සන්ධානයට. Watching the Life Traveler Channel.